සභානායකතුමනි මේ අවුරුද්ද තුලදී කොවිඩ් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වියදම් කරපු මුදල් ඒක මුදල් අමාත්‍යතුමාටත් දෙන්න පුළුවන්. ඒ වගේම අපිට ලැබිලා තියෙන එන්නත් ප්‍රමාණයයි ඒ එන්නත් ප්‍රමාණයෙන් අපි ගෙව්ව ප්‍රමාණයයි මේ මුදලයි ඒ වගේම අපිට තෑගි හැටියට කොවැක්ස් වලින් උයි චීනෙන් ලබා ඉන්දියාවෙන් ලබා දෙන ඒ කරුණ ටික අපිට ලබා දෙනවනේ. ස්තුතියි. වනේ ගිජදාය දුටුවොත් වනසාය රිදේ පනිදාය වැටුනොත් ඌකාය අතකින් කර වැලකී අතකින් දඬු බෑය මරණ තුනක් ඇති මිනිසෙක් පැණිකෑය. අපි දන්නවා අපේ රට දරුණු විදේශ විනිමය අර්බුදයකට මුහුණ පානල වෙලා තියෙනවා. රටේ වියදම එක බැලුවොත් ආදායම ඉතා අඩු මට්ටමක තියෙන. විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතය කාලය තුල මේ වර්ෂයේ පමණක් අද වෙනකොට අපිට ලැබිය යුතු ආදායමෙන් බිලියන 1500ක් 1600ක් අතර ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා ආදායම ලැබෙන නිශ්චිත අපිතක්ෂේරු කරපු ප්‍රමාණයටත් වඩා මේ වසංගතය නිසා අපේ වියදම වැඩි වෙලා තියෙනවා අපිට ලැබිච්ච වැක්සීන් වලින් 80%ක් පමණ ලැබුණේ සල්ලි වලට වියදම් පැත්තෙන් ඒ හැම ශ්‍රේෂ්ඨයකම වැඩිවීමක් විසක් අඩුවීමක් වෙලා නැහැ ඒක තමයි අපේ දේශීය අයවැය තුල ඇති වෙලා තියෙන තත් ඊළඟට එක්ස්ටර්නල් බජට් එක නැත්තම් විදේශ විනිමය තුල එවැනි මාර්බුදයකට පත් වෙලා තියෙනවා දැන් අපි හිතමු pay tax එක ඔබතුමන්ල අයින් කරා. දැන් වෙලා තියෙන්නේ ලක්ෂ ගාණකින් ඒ බදු එකතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මෙතන tax administration එකේ බදු කළමනාකරණයේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේකෙන් අපිට හිතනවා මේ හිතවත් කට්ටියට බදු පැහැර හැරින්න අවස්ථාවක් ලබා දුන්නද කියලා. දැන් අපි කවුරුත් දන්නවා වාහන ගේන්නේ නැහැ කියලා. දැන් මේ වාහන කොටස් කරලා එකඩස් කිරීම සම්බන්ධයෙන් මහා ලොකු ගැටලුවක් මතුවුණා. මගේ නම තියෙන පුද්ගලයෙක් තමයි මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. වැරදිලා මට කෝල් එකකුත් ආවා. මං කියන්නේ කාගෙන්ද කියලා රජයේ ඉහළ නිලධාරියෙක්ගේ වැඩේ හරි නේද මචං කිව්වා මං අහ මොකක් ගැනද මේ කතා කරන්නේ තමසේ කාර් එකේ වැඩි කියලාද මේ අද ඊයේ නෙවෙයි ගොඩක් කල් මං කිව්වා මම නෙවෙයි වෙන කෙනෙක් හරි නොයෙක් රජයන් වලදී මෙවැනි බදු සහන බදු ගැනීමට දිරිගැන්වීම් ක්‍රියාත්මක කළා තියෙනවා මේ රටේ මුදල් සංසරණය වෙන්නේ දේශීය ව්‍යවසායකයෝ යම් විදියකින් බදු නොගව ඉඳලා තියෙනවනේ ඔවුන්ගේ බදු දැලට එකතු කරගන්න ඕන සමුනාසල ජනාධිපතිවරණ දීපු පොරොන්දු මොනවද මේ අයතාලෙස වත්කම් උපයාගෙන තිබෙන අය අධිකරණයට ගෙනවිත් එම අයතාවත්කම් පවරාගෙන පිළිබඳ තමයි මැතිවරණ පොරොන්දු අද මේ පාර්ලිමේන්තු කරන්න හද මොකක් මේ සියලු ධන එළිදරව් කරන්න පුළුවන් කොහොමද එළිදරව් කරන්න පුළුවන් 100% ක නාමික බද්දකට සමුනාසල එකඟද මේක අපේ රටේ මහජනයාගේ ධනෙ හොරකම් කරලා නාස්ති කරලා මේ ධනෙ 100% ක නාමික බද්දකට මේ කළු ධන එක්රස් කරගත්තු අයට නිදහස දෙන්න පනත් දිනවා හොඳද මේක අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ දියුණුම රටක් හැටියට සැලකෙන ඇමරිකාවේ ඉඳලා අනෙක් සියලුම රටවල් අනුගමනය කරලා තියෙන ප්‍රතිපත්තිය. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ නීත්‍යානුකූල නොවන ත්‍රස්තවාදී තහනම් සංවිධානවල මුදල් කිසිම බාධාවකින් තොරව රටක් ඇතුළට ගෙනෙම නෙවෙයි. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ රාජ්‍ය ආදායම ඉදිරියට ගෙන යන්නත් ආයෝජනය සඳහා තවත් පියවරක් ලැබීම වෙනුවෙනුත් මෙතේ රටේ දැනුමත් කළ නැති කණ්ඩායම් මේ බදු ගෙවන දැල ඇතුළට අරගන්න එක. එහෙම නැතුව එකට විකල්පයක් තියෙනවනම් අපි ආණ්ඩුව කෙටියට ඒව සාකච්ඡා කරන්න සූදානම්.